එයා හැමදාම දැක්කේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩු එයා දැක්කේ චන්දිකා නෝනායි මහින්ද මහත්තයා විතරයි ජනාධිපතිවරයෙක් විදියට ජනාධිපතිවරුන් විදියට ඒක නිසා වෙනසක් කියන සංකල්පය වෙනසක් කියන සටන් පාඩේ බොහොම ආකර්ෂණීය වුණා යාලට ඒක නිසා මහින්ද මහත්තයාට විරුද්ධව තරුණ පරම්පරාවේ අය ඡන්ද දුන්නා වෙනසක් උදෙසා නමුත් ඒ තරුණ පරම්පරාවේ ආදරණීය නංගිල මල්ලට දූල පුතාලට කියන්න ඕන ඒ යහපාලන වෙනුවෙන් පෙරේසිනපු අලි කොටි සීනි නදය ඔවුන්ගේ භාවිතාව තුළ ඉතිහාසයේ කවදාවත් යහපාලන වෙනුවෙන් පෙරේසිනපු අය නෙවෙයි ඒ තරුණ දූල පුතාල දන්නේ නැහැ 88 89 කාලේ බිහිසනයක් ගැන ඒ තරුණ දූල පුතාල දන්නේ නැහැ UMP ආණ්ඩුවක රංගේ JVP බිහිසනයක රංගේ ඒක නිසා වෙනසක් උදෙසා එහෙම ඡන්ද දීපු ආදරණීය දුවේ පුතේ නංගේ මල්ලේ ගෞරවයෙන් ඉල්ලනවා ඔබ මේ අම්මගෙන් අහන්න තාත්තගෙන් අහන්න වැඩිහිටියගෙන් අහන්න 88 89 කාලේ මේ බිහිසනයේ කාලේ මොනතරම් හානියක් අපේ රටේ මිනිසුන්ට සිද්ධ කළාද කියලා අද බස් ගැන කතා කරනවා බස් වලට ගේපු සල්ලි ගෙවු නැතේ කියලා මේ අල්පිටිය නගරයේ අල්පිටිය ඩිපෝවේ එහෙම නැත්නම් ගාල්ල දිස්ත්‍රික්කේ මාතර දිස්ත්‍රික්කේ හම්බන්තොට දිස්ත්‍රික්කේ දකුණු පළාතේ කොයි තරම් බස්තද විමානයක් ගිනි තිබ්බද අද තේ කර්මාන්ත ගැන කතා කරන මහත්තුරු කර්මාන්තශාලා ගැන කතා කරන මහත්තුරු තේ කර්මාන්තශාලා කීයක් ගිනි තිබ්බද කීයක් ගිනි තිබ්බද අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මහත්තුරු ඡන්දයක් ගැන මිනිසුන්ට විශ්වාසයක් ඇති නොකර ඡන්දෙ ඉල්ලන්නට දඬුවම් මරණය දෙන්නන්ට දඬුවම් මරණය කියපු මහත්තුරු බව අම්මගෙන් තාත්තගෙන් වැඩිහිටියන්ගෙන් අහලා දාලා ගන්න ඡන්ද ඉල්ලපු මිනිසුන්ටත් මරණය දීපු මිනිසුන්ටත් මරණය ලක්තරා ඒක නිසා 60000 කොල්ල කෙල්ල මරලා 88 89 කාලේ ඒ ඇතු වෙච්ච බීසණය නැවත වතාවක් හිසවසන බව දැනට පේන්න තියෙනවා එල්ටීඩී දස්තරාදේ පරාජය කරලා මේ රටේ රටන දිනා දීපු නිදහස නැවත අනතුරට පේන්න දෙන බව දැනෙන්න තියෙනවා ඊයේ මහා දවාලේ කැන්වසින් යන මිනිසුන්ට පාතාලේ එකතු වෙලා වෙඩි තියලා මරලා දැම්මා ලංකා ඉතිහාසයේ කොහෙද මෑත ඉතිහාසයේ කොහෙද එහෙම දෙයක් වුණේ